අපේ ඉස්කෝලේ මට වැඩිය මට වැඩිය වැඩි මල්ලි කෙනෙක්. ඉතින් මේ රට අදටපත් වෙලා තියෙන තත්ත්වය ගැන කතා කරන්න මට එන්න ආරාධනා කරා. ඉතින් මං ආවා. ඉතින් දීර්ඝ ලෙස සාකච්ඡා කරා. මොන මොන කාරණාද දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නේ? එකක් ඇවිල්ලා අපි මේ රටට යම් කිසි දෙයක් කරන්න ඕන නම් අනාගත වර අනාගත පරපුරට අපි ඔක්කොම එකව වෙන්න ඕනේ. ඒකමයි තමයි රටේ කවුරුත් පිළිගන්නේ. වම වෙන් වෙලා කැරිය වලට කැඩිලා කවදාකවත් ඉදිරියට යන්න බෑ. කවදාකවත් දිනලත් නෑ එමෙ. ඉතින් ඒක නිසා අපි ඒ ගැන සාකච්ඡා කරා. නැත්නම් මේ කතා කරේ GLPS මහාචාර්යතුමා එක්ක පමණයිනේ. අනිත් අයත් එක්ක සාකච්ඡා කරනවා. එක කුඩයක් යටතේ අපි ඔක්කොම එක තැනකට ඉන්නේ. මේ නව ලංකා නිදහස් පක්ෂයේ සභාපති පොදු ජන එක්සත් පෙරමුණේ සභාපති. ඒක වරදක් නැහැනේ අපි දිනුනේ මේක එක එක කණ්ඩායමනේ. මමනේ. එහෙම මට පේනවා. මට පේනවා එහෙම එකක් වෙනවා බව. මොකද අපි අනාගත පරපුරට අපේ කාලේ අවසන් වුණා අනාගත පරපුරට හොඳ ව්‍යවස්ථාවක් හදන්න බෑ. ඒකට අපි එක්කව වෙන්න ඕන. ඒකේ එහෙම හිතන්න එපා. ඔව් ඔව්. මේ ජනතාව ප්‍රතික්ෂේප කරපු කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන් එක්ක අපිට යන්න බෑ. ඒගොල්ලන් ජනතාව ප්‍රතික්ෂේප මම නම් කියන්නේ නැහැ. ආණ්ඩුවේ ඉන්න ජනතාව ප්‍රතික්ෂේප කරපු කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන් එක්ක අපිට යන්න බෑ. නමුත් අනිත් හැම එක්කෙනෙක් එක්කම අපිට යන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහදී අර මං කිව්වා වගේ එක කුඩයක් යටතේ අපි ගියේ නැත්තම් අපිට බලවේගයක් හදන්න අමාරු. දැන් මම නව ලංකා නිදහස් පක්ෂේ නායකයා වුණාට මට තනියම යන්න බෑ. අනිත් අයගේ සහයෝගය අවශ්‍යයි. එතනද අපි යන්නේ. සර්වපාක්ෂිකයකට නෑ එකක වුණේ නෑ. මම එකක වුණා. නමුත් එතනදී බලය මුල් වුණා. හැම එක්කෙනාටම බලය තමයි අවශ්‍ය වුණේ. ඒ නිසා තමයි ඒක කඩාකප්පල් වුණේ. නැත්තම් ඒක ඇත්තටම සර්වපාක්ෂික කියන එක ඉතාම හොඳ වටිනා දෙයක්. නමුත් ඒකට මේ තමන්ට බලය ලබා ගන්න පුළුවන් මාර්ගයක් තමයි හිව්වේ. ෂෝට් කට් එකක්. ඉතින් ඒක නිසා ඒක කරාගෙන වැටුණා. නමුත් අපි දැන් මේ බලන්නේ ඊළඟ මැතිවරණය ගැන දීර්ඝ කාලිනේ. එතකොට අපිට කල් තියෙනවා දැන් අපිට කතා කරලා ඒක එකතන නැත්තේ නෑනේ. හිතුමගේ ආශිර්වාදෙ තියෙනවා. දැන් අද වෙල්ගම ඉතින් මෙතනට ආවෙත් හැම එකේම දන්නවනේ. ඉදිරියේදී මේ මම එකව කරන්නේ. ඒකට හොඳම පුද්ගලයා මම. මොකද මම පාර්ලිමේන්තුව පරණ මිනිහෙක්. මම පිළිගන්නවා. ඉතින් ඒක නිසා මේ මම මහින්ද මහත්තයත් එක්ක අවුරුදු 40ක් හිටිය මිනිහෙක්. ඉතින් ඒක නිසා මම කෙලින්ම මහින්ද මහත්තයට විරුද්ධව කතා කරපු කෙනෙක්. ඒක නිසා ඒගොල්ලන් දන්නවා මේ මට මම මුල් වුණොත් ඒ දේ කරන්න පුළුවන් කියන හැඟීම මිනිසුන්ගේ තියෙනවා. මගේ මතේ නම් දැන් අරගලයේ හිටියා හොඳ මිනිස්සු. ඒගොල්ලන් අරගලයේ කරේ Facebook එකේ කණ්ඩායම එක්ක අවුලා රේල්මට් කණ්ඩායම වගේ ඇවිල්ලා ගෝරබේ මහත්තයා එළවලා ඒගොල්ලන් රැඳුන්නේ නැහැ ගියා. නමුත් ප්‍රචණ්ඩත්වයේ ක්‍රියාත්මක කරන කණ්ඩායම් කීපෙකුත් හිටියා. එහෙනම් ඒ කණ්ඩායම තමයි මට පහර දුන්නේ. මම අද මාව වාහනේ ඇතුලේ දාලා ගිනි තිබ්බනේ. නමුත් මම බේරුණා. මම ජීවි පන්ති තුනකට ගිහි මිනිහ. අන්තිම දෙකට මට යන්න බැරුණා. මොකද නායකත්වයේ විජේවිර මහත්තයයි ඩීඑජි ධර්මසේකර මහත්තයාගේ තිබුණු ප්‍රශ්නයක් නිසා. ඊට පස්සේ 88 89 මම ජීවිතේට විරුද්ධ වැඩ කරපු කෙනෙක්. ඉතින් මම ඔය මම කොහොමදලා හොඳට අඳුරු. ඒක නිසා මට ගැහුවේ කවුද කියන එක මාව මරන්න ඇතුවේ කවුද කියන එක අර තරුණයෝ නෙවෙයි. ඒගොල්ලන්ගේ නිකන් ඒගොල්ලන් පාවිච්චි කරපු මද්ද්‍රව්‍ය අරගෙන ඉතුරු කණ්ඩායමක් පමණයි. ඒකනේ මම කියන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ට එකක් දඬුවම් දෙන්න එපයි කියලා. මේකේ ඉන්නේ ප්‍රජාතන්ත්‍ර දරුණු මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට නම් මම විරුද්ධයි. ජීවිපි පන්ති වලට මම ගියයි කියලා. මම ජීවිපි කියලා කිව්වේ නෑනේ. නමුත් ප්‍රචණ්ඩත්වයේ රජ කරන කණ්ඩායම් කීපයක් ඉන්න බව අපිට පේනවනේ. ආ. හරි නම් කියන්න ඕනේ නැහැ. අපිට පේනවා. ඒකට මම විරුද්ධයි. මම ඒකට කැමති නැහැ. මට බුරු කියන්න බෑ. මම නොමැරී යන්තම් බේරිච්ච මිනිහෙක්. මං ඊටාම දරුණු පහරවල් වලට ගාලා මාව ඇතුලේ දාලා ගිනි තිබ්බා. එහෙම ජීවිතේ බේරගත්ත මිනිහෙක් මම. ඉතින් මට මගේ හෘද සාක්ෂියට එකඟ වුණේ මම වැඩ කරන්න. මං කියන්නේ රජයට අයුතු ලෙස මිනිසුන් අත්අඩංගුවට ගන්න එපා. ඒගොල්ලන්ට බලය තිබ්බට ඒගොල්ලන් ඒක කරන්නේ කළ යුතු නැහැ. රටේ සාමාන්‍ය නීති අර්ථය ගන්න
නමුත් ත්‍රස්තවාදී පනතයට කවදා හරි ත්‍රස්තවාදයක් ආවොත් ඒකට විරුද්ධව ක්‍රියා කරුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් මේ අත්අඩංගු ගැනීම අපිට අපිට පේනවා සාමාන්‍ය අපිට පේනවා ඒවා සාමාන්‍ය නීතියට ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඕන කෙනෙකුට යන්න පුළුවන් ඒකට. දැන් ඒකට අපේ ඡන්දයක් අවශ්‍ය නැහැ. ඒකට දැන් පාර්ලිමේන්තුව වගේ ඒකේ ඡන්දයක් අපිට අවශ්‍ය නැහැ. මම හිතුවා රනිල් විකුරුසිංහ මහත්තයාට ගමනක් යන්න පුළුවන්කම ලැබෙයි කියලා. නමුත් එතුමාට මේ පොට්ටුව යන්න දෙන්නේ නැහැ. එතුමාට අවශ්‍ය කරන දේවල් කරන්න දෙන්නේ නැහැ. පොට්ටුව බලපෑම් කරනවා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා පොට්ටුවේ හිරකාරයෙක් හැටියට තමයි ඉන්නේ කියන එකයි මම දකින්නේ. ඒ කියන්නේ ඔබතුමාලා බලාපොරොත්තු වුණා ඊට වඩා දෙයක්. ඒ අපි බලාපොරොත්තු වුණා මේක හරියාකාරව දූෂණය කරපු මිනිස්සු ගන්න නැතුව හොඳ ආණ්ඩුවක් හොඳ කැබිනට් එකක් පිහිටවල සර්වපාක්ෂිකයක් පිහිටවල යයි කියලා අපි බලාපොරොත්තු වුණා. නමුත් ඒ දේ අත සිද්ධ වෙන්නේ නැහැ. මහින්ද හැබැයි මැතිවරණය ප්‍රයත්නුවට රනිල් මහත්තයා වෙනස් කරන්න බෑ. රනිල් මහත්තයා මේ ගෝඨාභය මහත්තයාගේ ඉතුරු කාල පරිච්ඡේදය යනවා. නමුත් මැතිවරණයක් අද රටට අවශ්‍යයි. ඉතින් ඒක තමයි අපිට වෙනස් කරන්න බෑනේ. එහෙනම් අපි යන්න ඕනේ තුනෙන් දෙක ගන්න ඕනේ. සුප්‍රීම කෝට් එකට යන්න ඕනේ. ඊට පස්සේ අපි යන්න ඕනේ ජනමත විචාරණයකට. ඕක කරනකොට ඒ කාල සීමා ඉවරයි.